what I'm talking about. Look at that. Look at his feet. විසය විස ක්‍රිකට් ලෝක කුසලානේ මේ වන විටත් ආරම්භ වී තිබෙනවා. එම උණුසුම සමග ලෝකවාසී ශ්‍රී ලංකා වාසී සීලු දෙනා මෙම තරගාවලියේදී හිතාම අතුනන්දුවෙන් රැඳී සිටිනවා. එම නිසා ජනප්‍රිය ප්‍රවීණ ක්‍රීඩකයෙකු අපා සම්බන්ධ වීමට සූදානම් සිටිනවා. ඔහු නමින් ලහිරු ගමගේ. අයිබන් ලහිරු. අයිබෝ. කොවිඩ් 19 සමග ඔබගේ වර්තමාන තත්ත්වය කොහොමද ලහිරු? ක්‍රීඩා ජීවිතයේ වර්තමාන තත්ත්වය දැන් ඉදිරියට පැවැත්වෙනවා. අපේ ඩොමස්ටික් සීසන් එක ලංකාවේ ඒක ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙලා බලාපොරොත්තුවෙන් ඉන්නවා මේ දවස්වල. මොකද 27 වෙනිදා වන්ඩේ එක පටන් ගන්නවා. මම CCC කණ්ඩායමට ක්‍රීඩා කරන්නේ. ඒක ක්‍රීඩා කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. එතකොට ඔබගේ දැන් මේ ප්‍රවීණත්වයට ඔබ 2014 තමයි සම්බන්ධ වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට්. එතකොට ඒ දක්වා යමුද ඔබගේ පාසල් පසුබිමක් ඇති පාසලේ. එතකොට ඒ මොන වගේ තත්ත්වයක්ද ඉන්නේ ආරම්භ? ආරම්භ මම ක්‍රිකට් ආරම්භ කරේ පළවෙනියට මහබෝධි මහාවිද්‍යාලයේ. ඒකෙන් තමයි මගේ පළවෙනි අදියර පටන් ගත්තේ. ඒකෙන් ක්‍රීඩා කරා මම 17-15 වෙනකන් ක්‍රීඩා කරා. ඉන්පසුව තමයි මම තර්ස්ටන් විද්‍යාලයට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ගියේ. එතකොට මේ ජාත්‍යන්තරයේදී එතකොට ඔබ පාසලෙන් පසුව එතකොට ක්ලබ් වලට එතන කොහොමද එහෙම ඒ පසුබිමේතෝ එතනින් ආවේ? පාසලෙන් කෙලින්ම පාසලෙන් 19-15 ක්‍රීඩා කිරීමෙන් පසුව කෙලින්ම මම පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරා. පොලිස් ක්‍රීඩා සමාජය තමයි පළවෙනියට මම ගහපු ක්ලබ් එක. ඉන් පසුව තමයි පිවරෙන් පිවර මම මේ ඇවිල්ලා අන්තිමට මම කොහොමරි ලංකාවට සෙල්ලම් කරද්දී මම චිලෝමීරින්ස් තමයි සෙල්ලම් කරේ. ඒකේ පර්ෆෝම් කරලා සිලෙක්ටර්ස්ලා ඒ දවස්වල හැම මැච්චම බලන්න සිලෙක්ටර්ස්ලා ආවා. හෂාන් අයියා මතක් කරන්න ඕන, අශාන්ති ලරන්න හැම මැච්චම්ම බැලුවා. ඒකට හිටපු සිලෙක්ටර්ස්ලා කියන්නේ එයා මං හිතන්නේ ගාල්ලෙ මැච්චම් මගේ ගාල්ලෙ ගැහුවේ මැච්චක් බලන්න ඇවිල්ලා තමයි මේ දැකලා මේ ඒ ටීම් එකට දැකලා තිබ්බා. එහෙම තමයි ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්න අඩිතාලම වැටුනේ. එතකොට ඒ 2014 පළවෙනි මැච් එක ඉන්දියාව සමග තිබෙන්න ඔබට. ඔව්. ඒක මතකද තරඟ වලින්? ලොකු අත්දැකීමක් ඉතින් ඒ ඉන්දියාවත් එක්ක යන්නේ ඉස්සෙල්ලා මම මෙහෙදී මර්කන්ටයිල් ටෝර්නමන්ට් එකේ බෙස්ට් බෝලර් වෙලා තමයි ගියේ. එතකොට මම හොඳම මේ විශ්වාසවන්ත බෝ පන්දියම කියන හොඳ විශ්වාසයකින් තමයි ගියේ. ඒ කියන්නේ ඉන්දියාව කියලා කිව්වට එහෙම ලොකු ප්‍රෙෂර් එකක් තිබ්බේ නෑ මට. මොකද මම මෙහෙ හොඳට පර්ෆෝම් කළා. අර හොඳ අත්දැකීමක් තිබ්බා. මට බෝලේ අතර දුන්නාම කොහොමද මට කරන්න ඕන දේ හැමදේම තිබ්බා. ඉතින් එහෙම ලොකු ප්‍රෙෂර් එකක් තිබ්බේ නෑ. ගිහිල්ලා බෝලේ අතර දුන්නා. මම කිසි ප්‍රෙෂර් එකක් ගන්න නැතුව පන්දු යවුවා. හැබැයි හොඳ බැට්ස්මන්ලට මට පළවෙනි ටුවර් එකේම හොඳ බැට්ස්මන්ලට මට පන්දු යවන්න හම්බුණා. ලොකු අත්දැකීමක් ඉතින් ලැබුවා ඉතින්. එතකොට ඒ අතරතුර දේශක ක්‍රීඩක ඇසුරීමක් අපට ලැබුණා. එතකොට ඒගොල්ලන්ගෙන් ලැබිච්ච කොහොමද අත්දැකීම් ප්‍රමාණය? මොකද මම 2014 පළවෙනි ඩෙබියු කියන්නේ පළවෙනි මැච් එක ගහන්න කලින් මොකද මම ඒගොල්ලන්ට පන්දු යව යව හිටියේ. කියන්නේ නෙට් බෝල කියන්නේ ඒගොල්ලන් පුහුණු කරද්දි මම ඒගොල්ලන්ට පන්දු යව හිටියේ. ඒ කියන්නේ හැම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකෙක්ම මම කියන්නේ ඇසුරු කරා. කියන්නේ ඒගොල්ලන්ට එක සමීපව කතා වහ කරා. එහෙම තමයි. ඒ කියන්නේ ගියා එතෙන්ට ශ්‍රී ලංකා කණ්ඩායම පළවෙනි පාර්ත ගියා කියලා ලොකු එතනත් ලොකු ප්‍රෙෂර් එකක් මට තිබ්බේ නැහැ. මොකද ඒගොල්ලන් මම ඒ කාලේ ඉඳන්ම අර ඇසුරු කරපු නිසා කිසි මේ එකක් තිබ්බේ නැහැ. හොඳ සහයක් ලැබෙන්නේ නැති නේද? හොඳ සහයක් ලැබුණා.
ඇත්ත වශයෙන්ම මාත් එක්ක ක්‍රීඩා කරා මගේ පළවෙනි තරගයේදී මහේල අයියා කුමා අයියා කිල්ෂාන් අයියා රංගන අයියා ඒ කට්ටියම දේශදේශක හැම එක්කෙනාම වගේ ක්‍රීඩා කරා ඒගොල්ලන් මා හොඳ සහයෝගයක් දුන්නා එහෙම තමයි ඉතින් මේ මේ වුනේ එතකොට මේ දැන් 2018න් පස්සේ ඔබ ජාත්‍යන්තර තරඟ ඊට පස්සේ සහභාගී වෙන්නේ නැහැ නේද? එතකොට 2018න් පසුව 2018න් පසුව කියන්නේ 2018න් පසුව මගේ අන්තිම සංචාරය තිබ්බේ වෙස්ට් ඉන්ඩීස්. වෙස්ට් ඉන්ඩීස් ටෙස්ට් ටුවර් එකක් තිබ්බේ. ඒකෙදි මම නයිට් වොච්මන් ගිහිල්ලා බැට් කරද්දී ඇඟිල්ලට බෝල වැදිලා තමයි එහෙමම ඒක මං ආවා මං ලංකාවට ආවා එතනින් පස්සේ තමයි මං ක්‍රීඩා කරේ නැත්තේ එතන ඉන්පසු ඔබ ජාත්‍යන්තර නොවුණත් ඔබ මේ ලංකාවට ඩොමෙස්ටික් ක්‍රීඩා කරනවානේ ඔව් එතකොට ඒ විස්තර පොඩ්ඩක් සඳහන් කරොත් කොහොමද මම CCC කණ්ඩායම නියෝජනය කරන්නේ CCC කණ්ඩායම මම මේ දක්වා ඩොමෙස්ටික් එකේ හොඳින් සෙල්ලම් කරනවා වන්ඩේ T20 ලීග් එකයි ඒ තුනම මම සෙල්ලම් කරනවා එහෙම තමයි ඉතින් මේ පර්ෆෝම් කරනවා පර්ෆෝම් කරගෙන යනවා ඇත්ත වශයෙන්ම චාන්ස් එකක් තිබ්බොත් ඉතින් බලනවා ඉතින් ආයි සෙල්ලම් කරන්න නැත්තම් ඉතින් කොහොම හරි ලංකාවට කොහොම හරි වෙනම වෙන අතකින් හරි සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා එතකොට දැන් ලයිරෝ දැන් විස්ස ලෝකේ කොතලානේ දැන් ආරම්භ වෙදි වෙනවා. එතකොට අපේ ජාතික කණ්ඩායමත් එතන සූදානම් සිටින හොඳ තරගාවලිය ලබා දෙන්න. එතකොට ඒ සම්බන්ධයෙන් අදහසක් තිබෙනවද මොන වගේ අපි සූදානම් පොද කිය යුතුද කියලා? කණ්ඩායම් පිළිබඳව. කණ්ඩායම් පිළිබඳව කණ්ඩායමේ ක්‍රීඩකයන් සංචිත කරලා තියෙන විදිය ඇත්තටම හොඳයි. හැබැයි හොඳයි කියන්නේ මේ මේගොල්ලන් සංචිත කරන්න තිබ්බේ සීනියර් ප්ලේස්ලත් එක්ක. මොකද සීනියර් ප්ලේස්ලා ගොඩක් දෙනෙක් උතන නැද උතනට ගිහිල්ලා මං ටීම් එක ඇත්තටම හොඳයි. අර ප්‍රෙෂර් සිටුේෂන් එකක කොහොමද කරන්නේ කියලා සීනියර් කෙනෙක් කියන්නේ හොඳ අද්දකීම් බහුල ක්‍රීඩකයෝ 3 දෙනෙක් 4 දෙනෙක් ඔය ටීම් එකේ ඉන්න ඕනේ. ඒක තමයි මගේ මේ එක මගේ මේ ටීම් එක ඇත්තටම හොඳ ටීම් එකක්. අපිට හරියට සෙල්ලම් කරොත් අපිට ගොඩක් දුර යන්න පුළුවන් ටීම් එකක් තමයි ගිහිලා තියෙන්නේ. පවර් හිටර්ස්ලාද ඕල් රවුන්ඩර්ස්ලාද ඔක්කොම සංචිතය හොඳයි බැලන්ස් එකක් තියෙනවා එකම දේ එක්ස්පීරියන්ස් එක නැති කම තමයි මෙතන පොඩ්ඩක් අපිට තියෙන්නේ මොකද ඒක මොකද ඒ වෙලාව ශනික තීරණ ඒ වෙලාව ගන්න තමයි ශනික තීරණ ගන්න මොකද ගහලා ටෙම්පරාරු වෙච්ච කට්ටිය ඉන්න ඕනේ ඔතන දැන් මහේල අයියලා මේ සංගලයිද්දි ඒගොල්ලන් සිටුේෂන් එකක් හෑන්ඩල් කරන්න ඒගොල්ලන් දන්නවා බැට් කරද්දි වුණත් ඒගොල්ලන් මොකද්ද වෙන්නේ මැද මොනාද වෙන්නේ ඒගොල්ලන් අයිඩෙන්ටිෆයි කරලා ඒගොල්ලන් කියනවා මල්ලි මේ දේ වෙන්න ඕනේ දැන් උතන එතන වෙලා වෙන්නේ නැත්තේ ඒක තමයි වෙන්නේ නැත්තේ දැන් එකපාරට දැන් අපි තුමු බෝල කෙනෙක්ට ගහනවා බෝල කෙනෙක්ට ගහද්දී ඒ බෝලට ගිහිල්ලා මොකද්ද වෙන්න ඕනේ ඒ දේ අර එක්ස්පීරියන්ස් එකෙන් කියන්න දැනගන්න ඕනේ. ඒ දේ තිබ්බනම් මම හිතන්නේ වර්ල්ඩ් කප් එක ජයග්‍රහණය කරන එක මේ අපිට මේ අපහසු වෙන්නේ වර්ල්ඩ් කප් එක අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. මේ යන විදියට T20 වර්ල්ඩ් කප් එක කෙසේ වෙතත් මම හිතනවා ඔය ඉන්න කට්ටිය වන්ඩේ වර්ල්ඩ් කප් එක අපිට ජයග්‍රහණය කරලා දෙයි කියලා. හොඳ ටීම් එකක් ඉන්නවා. එතකොට මේ මෙතන අපේ ලංකාවේ දැන් පාසල් මට්ටමින් ක්‍රීඩක සැහැණ දෙයක් සිටිනවා. එතකොට ඔවුන්ට මේ ජාත්‍යන්තර තලයේ දක්වා මේ ක්‍රමවේදයක් තිබුණාද මෙම තව ටිකට් එකේ බෝඩ් එක හෝ තේරෙන මොකක් හරි මේක අහරා ඉස්සෙල්ලා
අපි කියන්නේ ඉස්සරන තිබ්බා 2013 කියන්නේ දැන් මම හිතන්නේ 2018ට කලින් under 19 ගහලා එන කට්ටියට tours තිබ්බා under 19 tours තිබ්බා under 17 tours තිබ්බා under 13 under 15 එහෙම tours තිබ්බා දැන් මේ මේ කාලවල වල මම හිතන්නේ එහෙම එකක් තියෙනවා කියලා මොකද එහෙම tours යන්න යන්න තමයි player කෙනෙක්ට අද්දකීම් එන්නේ අද්දකීම් එන්නේ මොකද ගිහිල්ලා වෙන රටක සෙල්ලම් කරන්න වෙන රටක කට්ටියත් එක්ක move වෙන්නේ එතකොට player කෙනෙක්ට තේරෙනවා මම මොකද්ද කරන්න ඕනේ මොකද්ද මේක situation එක handle කරන්න ඕනේ කොහොමද කියලා තේරෙනවා ඉන්පසු අපේ under 19 එකෙන් පස්සේ තිබ්බා development squad එකක් කියලා තිබ්බා හරිද emerging squad එකක් කියලා තිබ්බා ඊට පස්සේ A team squad එකක් තිබ්බා ඒ 2018 කියන්නේ 2018 නෙමෙයි 2015 15ට කලින් ඒ ස්කොට් තුනම හොඳයි ටුවර්ස් ගොඩක් තිබ්බ ලංකාවේ දැන් මේ යන විදිහට යන තත්ත්වය අනුව මං හිතන්නේ සංචාර ගොඩක් අඩු වෙලා තියෙන්නේ ඒක නිසා ප්ලේයර්ස්ලාට අර එක්ස්පීරියන්ස් එකක් ගන්න අමාරු අර ඒ කාලේ ප්ලේයර්ස්ලාට අර දැන් අපේ නැෂනල් ටීම් එකට අමතරව ඒ ටීම් එකක් තිබ්බා හරිද ඒ ටීම් එක එතකොට නැෂනල් ප්ලේයර්ස්ලා ඩ්‍රොප් වෙන කට්ටිය එතකොට ඩ්‍රොප් වෙන්න බයයි මොකද අතන පස්සෙන් ඉන්නවා පස්සෙන් බෑකප් එකක් ඉන්නවා හොඳ ප්ලේයර්ස් අතර මොකද කළු අය කෝච් කරේ කළු විතරන ඉතින් එයා හොඳ ටීම් එකක් හදලා තිබ්බා අපිට ඇත්ත වශයෙන්ම මේ කියන්නේ ඒ ටීම් එකක් හොඳ ඒ ටීම් එකක් හොඳ බේස් එකක් දාලා තිබ්බා මේ අතන බෑකප් කරන්න පුළුවන් මේ ටීම් එකක් දාලා තිබ්බා ඉතින් ඒ වගේ තමයි අපි සක්සස් වෙන්න ගොඩක් හේතුව තිබ්බේ මොකද ඉස්සර ලොකු කට්ටිය perform කරේ. දැන් ඒකක් නැහැ ඇත්තටම. දැන් A team tours අඩුයි. Development කියලා team මේ එකක් development නැහැ. Emerging කියලා එකක් නැහැ. Under 19 tours උත් එහෙම ලොකුවට මං හිතන්නේ නැහැ. පාසල් මට්ටමේ tours නැහැ ඇත්තටම. දැන් World Cup එකක් තියෙනවා මේ වුණාද under 19 world cup එකක් තියෙනවා ඒ world cup එක ඉස්සලා මම හිතන්නේ tours දෙකක් තුනක් විතර තමයි ගහන්නේ වෙන අවුරුදු වල එහෙම නෙමෙයි ඒගොල්ලන් මම හිතන්නේ අවුරුද්දට tours 4ක් 5ක් 6ක් යනවා ඒතකොට ඒතේ වටේ ගහලා experience අරගෙන තමයි එහෙම තමයි මේ ක්‍රීඩකෙක් එළියට එන්නේ ඒකයි මේ අය දැන් ඉස්සර වර්තමාන ඒ කියන්නේ ඉදිරි වැඩකටු කොන වගේ බලාපොරොත්තු තිබෙන්නේ මගේද ක්‍රිකට් පැත්තෙන් යනවා ක්‍රිකට් පැත්තෙන් යනවා නම් ඉතින් ඉස්සරහට මිදිරියට ක්‍රිකට් නෑ ඔව් මගේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් මම හිතන් ඉන්නවා ක්‍රිකට් ක්ෂේත්‍රයට මොකක් හරි මගෙන් වෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒක කරන්න කෝචින් පැත්තෙන් හරි වෙන පැත්තෙන් හරි එහෙම තමයි ඉතින් ලොකු බලාපොරොත්තු තියෙන ලංකාවට මොකක් හරි මේවා ගේන්න උදව් කරන එක තමයි මගේ තියෙන මේ සහයෝග මට මගෙන් ගන්න පුළුවන් සහයෝගයක් තියෙනවා නම් මම ඒක ලබා දෙන්න තමයි මේ තීරණය කරන් ඉන්නේ. විශ්වවිද්‍යාල ලෝක උසලානය අපගේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කරන්න සුබ පතන අතර බේන් ඉස්සුදන් දෙනලා අපගේ thank you.